ළමා සහ නවයෝන් මනෝවෛද්‍ය විශේෂඥ ડોક્ટર ස්වාත්නා විජේතුංග පසුගිය දශක කිහිපයක් පුරාවටම අපි ඔටිසම් දරුවන් වෙනුවෙන් සේවාවන් පැවැත්වුවා. නමුත් තවමත් අපිට ඒ සේවාව ප්‍රශස්ත මට්ටමට ගේන්න අපිට අවශ්‍ය කරන සාධක සහ resources සම්පත් අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මම වැඩ කරන්නේ ඍජු ආර්ය ළමාරෝහලේ. මට දැනුණ දෙයක්, පසුගිය අවුරුදු ගානක මමත් වැඩ කරනකොට අපිට එන දරුවන් මුලින්ම එනවා පොඩි ප්‍රශ්න අඳුරගෙන හෝ යොමු කරලා අපිට යොමු වෙනවා. අපි බලනවා. නමුත් ටික කාලයක් යනකොට යම් යම් හේතුන් මත දෙමාපියන්ගේ සාධක, පවුල්වල සාධක, පරිසරයේ තියෙන ඒවා, අපේ රෝහල්වල පහසුකම් යම් යම් හේතුන් මත මේ අය අපෙන් ගිලිහිලා යනවා. නැවතත් පාසල් යන්න ඔන්න මෙන්න කියලා ආපහු එනවා. දැන් අවුරුදු දෙක තුනක පසුබෑමක් එක්ක ඒගොල්ලන්ගේ ජීවිතේ දියුණුව ළඟා කරගන්න තියෙන හොඳම ගෝල්ඩන් ටයිම් එක ඒගොල්ලන් මිස් කරලා, ඒගොල්ලන්ට මග හැරිලා ඒ එනකොට ඒ අය ඉතාම දුර්වල නෙමෙයි, නමුත් ඊට වැඩිය ඊට ප්‍රශස්ත මට්ටමට ගේන්න ටිකක් තවත් අමාරුයි අර මුලින්මට වැඩිය. ඉතින් අපි ඒ මෙහෙම තත්ත්වයක් දිගින් දිගටම අපේ රෝහලට එන දරුවන්ගෙන් අපි දැකපු නිසා අපි තීරණයක් ගත්තා. ගරු අධ්‍යක්ෂකතුමා රෝහලේ ඩොක්ටර් ජී විජේසූරිය මැතිතුමාත් සමඟ ඔහුගේ නායකත්වයෙන් මේක මීට වැඩිය යම්කිසි පිළිවෙලක් කරන්න ඕනේ, මීට වැඩිය හොඳට මේ දරුවන්ට ඕන කරන සේවාව සපයන්න ඕන. ඒ අනුව අපි පටන් ගත්තා ඔටිසම් ස්ටියරින් කමිටි කියලා මෙහෙයුමක්. ඒ ස්ටියරින් කමිටි එකෙන් අපිට විෂන් එකක් සහ මිෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ දැක්මක් සහ මෙහෙවරක් මෙහෙයුමක්. දැක්ම තමයි මේ දරුවන්ට ඔවුන්ගේ ඔවුන්ගේ ඔවුන්ට සුරක්ෂිතව ඔවුන්ට අවශ්‍ය කරන සේවාව ඔවුන්ට ගෞරවාන්විත විදියට දෙන්න සහ එය ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල අයට මේ පීඩනේ මගහැරිලා හොඳ සේවාවක් සපයන්න. අපේ මෙහෙයුම තමයි අපිට ඕන වුණා මේ සේවාව ලබා දීමට අවශ්‍ය කරන පරිසරය පද්ධතියක් විදියට එක වහලක් යටට මේ රිසෝර්සස් නැත්නම් සම්පත් ටික ගේන්න. ඒ කියන්නේ දරුවෙක් ආවහම සායනයට, සායනයෙන් ඈතට ඈතට තැන්වලට චිකිත්සාවන් වලට යනවට වඩා එක වහලක occupational therapist, speech therapist ආදී වශයෙන් ඉන්න අය එහෙම හදන්න නවීන මාදිලියේ චිකිත්සාවක් දෙන්න පුළුවන් වෙන විදියට ගොඩනැගිල්ල සහ හදන්න ක්‍රියාත්මක වෙන්න. එතකොට